අපි දැක්කා මේ 83 B විවස්සාව ආණ්ඩු විවස්සාව සම්බන්ධයෙන් 22 වෙනි සංශෝධනය ගෙන ඒම හා ඒ සඳහා ආණ්ඩුවේ තිබෙන නොකමැත්ත ප්‍රකාශ කිරීමට මුල්වස්සාවේ රනිල් වික්‍රමසිංහ කියන නායකයා පිල්ලි දෙකක් දැම්මා. එකක් තමයි අර ලේනම කියන මිනිස්සයා, අනිත් එක නුණු වටු. හරි ගියේ නෑ වැඩේ. ඊට පස්සේ දැන් බැලුවා එක එක්කෙනා යොදලා හරියන්නේ නැහැ. කට්ටඩියම එළියට එන්න ඕනේ කියලා නේ. ගුරුන්නාන්සේම එළියට එන්න ඕනේ කියලා. දැන් ගුරුන්නාන්සේ එළියට ඇවිල්ලා ඉඳලා රනිල් වික්‍රමසිංහ. ඇවිල්ලා දැන් 22 වෙනි සංශෝධනය කර්ලියට ගෙනල්ලා මේ වෙලාවේ ජනතාවවත් කවුරුවත් සමාජයේ බලාපොරොත්තු නොවුණු රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැති, ඒ සඳහා මැන්ඩේට් එකක් ලබාගත්තේ නැති මෙහෙම අවකාශයක්, මෙහෙම සංශෝධනයක් සඳහා සමාජයේ ජනතාවගේ අවශ්‍යතාවයක් කැමැත්තක් තියෙනවද කියලා මුල්වස්සාවේ නොසේ පුරල් වික්‍රමසිංහ දැන් 83 B එකේ 5-6 කරන්න උත්සාහ කරනවා. ඒ එකම අපිට පෙවුණා දැන් සතියකට ඉස්සෙල්ලා 17 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව එදා ඉඳන් Tamanට ලැබෙන බලය තව සුමාන දෙකකට මට මේ මාසේ අන්තිම වෙනකම් වගේ දෙන්න කියලා කියනවා. සහ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා නිකන් ජෝතිෂඥයෙක්ගේ කාර්යභාරය කරා වගේ අපිට පෙවුණා, නිකන් නක්ෂත්‍රකාරයෙක්ගේ නේද? නියම් අපි දැක්කන්නේ මේ රාහු කාලය බලන්න. මං හිතන රාහු කාලය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ පරිපූර්ණ ගැස්සීමෙන් කෝටි 875ක් වෙන් කරගත්තා මේ ඉබිරේද. ඒක වියදම් කරගන්න එපැයි. ආස්සැසුම දීලා, උරුමය දීලා නේද, හාල් දීලා ඒක වියදම් කරගන්න. ඒක වියදම් කරලා ඉවරලා ජනතාවට අල්ලස් දීලා ඉවරලා ඡන්ද ගන්න. ඒකටත් දන්නේ ඔය රාහු කාලේ බලබල ඉන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ කියනවා මැතිවරණය තව සුමානයක බලන් ඉන්නවා. ප්‍රකාශ කරපු දවස් ඉඳලා ඔය දෙන දේවල් දුන්නොත් අර සිල් රෙදි එකට වෙච්ච දේ තමයි වෙන්නේ. මහින්ද රාජපක්ෂගේ ගෝලියෝ ටිකට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒකම අපි දැන් බලමු. ඒකම අපි කියන්න ඕනේ සුබවාදී කෑල්ල ලෝකය වෙනස් වෙලා තියෙනවා. ලෝකය වෙනස් වෙලා තියෙනවා. ලංකාව වගේම ලෝකය වෙනස් වෙලා තියෙනවා දැන්. මෙක්සිකෝව, සෙනගල්, එංගලන්තය කම්කරු පක්ෂය වාමාංශික දේශපාලන ව්‍යාපාරය රටේ බලය අල්ලල් තියෙනවා. ඊයේ පෙරේදා ළඟදි මුනේ ප්‍රංශය වාමාංශික ව්‍යාපාර රටේ බලය අල්ලල් තියෙනවා. බංගලාදේශයේ ඒ සම්බන්ධයෙන් ප්‍රවණතාවයක් එනවා දැන්. මම කියනවා මේ ඔක්කොම රනිල්ලට විරුද්ධව කැරගෙන්නේ, ලෝකෙ කැරගෙන්නේ ඒ විදියට. එදා ජාතික ජන බලවේගය තව පෝය දෙකකින් මේ රටේ පිරණ ආණ්ඩුව සම්බන්ධයෙන් පෙරනිමිති ලෝකය කියාපාල තියෙනවා. පෙරනිමිති ලෝකය කියාපාල තියෙනවා. දැන් අපි බලමු මේ සංශෝධනය සඳහා 83 B විරස් කරන්න රනිල් වික්‍රමසිංහ කියනවා. ඔය ගාල්ලේ උසාවි සංකීර්ණය විවෘත කරන්න ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කියනවා මේක මම මීට ඉස්සල්ලා මම දෙන්නේ 2015 ඉස්සල්ලා අපි ඔක්කොම UMPගේ ඔක්කොම මේ සංශෝධන කරේ චොක්සි නීතිඥ මහත්මයා, ජනාධිපති නීතිඥ මහත්මයා. එතුමා දැන් නැතුණාට පස්සේ අපිට මේ ජයම්පතිට දුන්නා. ඒකෙන් තමයි වැඩේ වුණේ. ඉන්දා ජයම්පති මේක හරියට කරේ නැහැ, මේක මගහැරුණා. අපි නීතිඥවරු වශයෙන් අපි කියනවා ජනාධිපති නීතිඥ චොක්සි මහත්මයාගේවත්, ජනාධිපති ජයම්පති වික්‍රමාර්ථ මහත්මයාගේවත් නීතිඥ දැනුම අපි හබ කරන්නේ නැහැ. ඒක ඉහළ මට්ටමේ නීති දැනුමක් තියෙනවා. හැබැයි මේ රනිල් කියන්නේ මොකද්ද? චොක්සීටිලා මේ වැඩේ කරනවා කියලාද? අපි දන්නවා 2001 රනිල් පත් වෙලා 2002 ගෙනාව 18-19 ඔය වගේම ගේන්න හිතුවා. 19 කරන්න හැදුවේ අගමැති ජනාධිපති පක්ෂ දෙකක ඉන්නව නම් පාර්ලිමේන්තු විසිරීම සම්බන්ධ සීමාවක් ගේන්න හැදුවා. ඔය දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා අනනුකූලයි කියලා. ඔක්කොම ජනමත විචාර ඕනේ කිව්වා. එහෙනම් ඔය දෙකම ආවේ නැහැ. ඔය චොක්සි මහත්තයගේ නදපිය. මම මේ ජයම්පති මහත්මයා හුණු දුදුණු ගන්නව නෙමෙයි. හැබැයි මේ තර්කයක් වශයෙන් ගෙනාව රනිල් කියන කතාවට මම මේ කියන්නේ. ඒකම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේක ජයම්පති වික්‍රමාර්ථ මහත්තයට මගේ හැරීමක් කියලා.
මං හිතන රනිල් වික්‍රමසිංහ මහතර දැන් වයසයි. වයසයි දැන් ඔලු ටිකක් අවුල් දැන් මේ ඔක්කොම ප්‍රශ්න දරා ගන්න බෑ. මම මේක පෙන්වන්නම් ඇයි එහෙම කියන්නේ කියලා මම. දැන් රනිල් වික්‍රමසිංහ තමයි මේ 19 වෙනි සංශෝධනය 32 සම්බන්ධයෙන් ගැසට් එක ගෙනාවේ. ගැසට් එක ගෙනා රනිල් වික්‍රමසිංහ. ගැසට් එක ගෙනා රනිල් වික්‍රමසිංහ ගැසට් එක කියනවා මෙන්න මෙහෙම. මම රනිල් වික්‍රමසිංහ ගෙනාවේ කියන්නේ ඇයි? ඒතකොට රනිල් වික්‍රමසිංහ ඒතකොට 2015 යහපාලන ආණ්ඩුවේ අගමැති. ගැසට් එක කියනවා අගමැතිතුමා ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා තරුණ හා සංස්කෘත් කටයුතු අමාත්‍යතුමා විසින් 2015 මාර්තු 24 වෙනිදා ඉදිරිපත් කරන ලදී. ඔන්න ගැසට් එකේ තියෙන කාරණේ. මාර්තු 16 තමයි ගැසට් එක ගහන්නේ. ඉදිරිපත් කරන 24 වෙනිදා. ඉතින් මේ 32 සංශෝධනය 19 ගේනකොට 89 බී 83 බී මගහැරුණා නම් ඉතින් මේ ගැසට් එකේ ඉච්ච මිනිස්සුන්ට තිබ්බන එක හදාගන්න. මොකද අස්සම් කරන්න යන්නේ නීතිය ගේන්න යන්නේ. නෑ. මේක යහ රයිල් කිරි දැන් යහ 2015 වේවත් මතක නෑ. වයසයි. මෛත්‍රී පාලනයක් ඔන්න ගෙනාවා මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශනෙ මෙන්න. මෛත්‍රී යුගයක් හදන්න නැදුවේ. ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශෙන් 14 වෙනි පිට මං කියවන. 14 වෙනි පිට. ඒක තියෙනවා ඒක පටන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදී සාහිත්‍ය පළවෙනි පරිච්ඡේදය ප්‍රජාතන්ත්‍රවාදී සාහිත්‍ය කරන විවස්ථා සංශෝධනයක් අනු මාතෘකාව දැනට පවතින අත්නොමතික විදාග ජනාධිපති ක්‍රමයේ වෙනුවට අලුතින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ව්‍යුහයක් හඳුන්වා දෙමි. එන්න ඒක යටතේ කියන කරුණ මෙන්න වැදගත්ම කෑල්ල. නව ආණ්ඩුකම ව්‍යුහය අනිවාර්යයෙන්ම දැනට පවතින අත්නොමතික විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුකම ව්‍යුහයක් වනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන්පුරවැසියන් හා සමානව සලකනු ඇත. පවතින ආණ්ඩුකම වැදගත්ම කෑල්ල. පවතින ආණ්ඩුකම විවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි විවස්ථා වගන්තිවලට මෙම යෝජිත විවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි. එමෙම රටේ ස්ථාවරභාවය ආරක්ෂාව සෛරීත්‍ය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු වන්නා වූ සංශෝධන මිස ඊට හානි කර වන්නා වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වෙමි. මෛත්‍රීපාල සිරිසේන මෙන්න ජනතාවට දුන්න ප්‍රතිපද ප්‍රකාශනය. රනිල්ට මතක නැතුවට මම හිතන්නේ දැන් මෛත්‍රීන් ඇහුවා නම් හරි. මේකට තමයි මැන්ඩේට් එක ගත 2015. විවස්ථා සංශෝධන කරනවා. හැබැයි ජනමත විචාරණයකට තුඩු දෙන කාරණා සංශෝධන ලක් කරන්නේ නැහැ. ඒකට තමයි මැන්ඩේට් එක හම්බුලා 2015 යහපාලනේ හදලා අගමැති වුණේ. අගමැති වෙලා මේ ගැසට් එක ගේනකොට Tamanට මතක නැති වුණාද? මතක තිබ්බා. ඒක තමයි 83 බී අයින් කරගත්තේ. දැන් කියනවා ජයම්පතිට මම මතක වෙලාලු. ජයම්පති මහත්මියට ඒකෙන්නේ මේ ප්‍රතිපත්තිය එළියට දාලා ඒක ජනතාවගේ අනුමත වුණාට පස්සේ නීති හදන්න ආවට පස්සේ නීති හදන නීති සම්පාදකයෝ බලනවා නීති හදීමේදී රටේ ජනතාව දුන්න මැන්ඩේට් එක මොකද්ද? ඊට ඉස්සෙල්ලා දුන්න ප්‍රතිපත්තිය අපි සාක්ෂාත් කරන්න ඕනේ නේද? ඒකට අනුව තමයි නීති හදන්නේ. එහෙම හදපු නීතිය තමයි 83 බී එක මගහැරලා ගිහිල්ලා 32 න් ඒක ඉවර කළ දැම්මේ. මොකද 83 බී ඒ වෙලේ කරන්න ගියා නම් ඒ ජනපති දැන් තුඩු දෙනවා. ඒක කරන්න මැන්ඩේට් එකක් ඉල්ලුවේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල එහෙම ගන්න නැහැ. එහෙනම් රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ බොරු කියන්නේ. බොරුකාරයෙක්. ජයම්පති වික්‍රමසිංහ නම් හරි. ඒක තමයි මේ මහත්මයා ඒක කිව්වේ ගමන් ගාල්ලේදී පෑවිසිට ගන්න ඉස්සලා කිව්වේ සම්පූර්ණයෙන් රනිල් වික්‍රමසිංහ කියන්නේ සම්පූර්ණ බොරුවක් කියලා. එහෙනම් මම කියනවා රනිල් වික්‍රමසිංහ දැන් වයසයි වයන්න. වයසයි. මතක නැහැ නේද? දුකන් 2015 මතක නැති මිනිස්සු තාම මොනවද මේ රට කරන්න පුළුවන්ද? ඒකම. සහ රනිල් වික්‍රමසිංහ මේ සඳහා මොන මැන්ඩේට් එකක්වත් නැහැ. මොන බලයක්වත් නැහැ. ඡන්ද බලය ජනතාවගෙන් බලයක් කරන්නේ නැහැ. ඒක මම කියන්නම්. ඔය සහ 2019 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවේ හබ වෙනවා. ඒකේ අහනවා
එකඟද නැද්ද කියලා ආණ්ඩුක මස්සාවට. එතකොට ශේෂ්ඨාධිකරණය කියනවා වගන්ති 6ක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ හැන්සාඩ් එක බලන්න ඕනේ අපි. රයිල් වික්‍රමසිංහ හැන්සාඩ් එකේ රයිල් වික්‍රමසිංහ කතාව. මේක ඉදිරිපත් කරන කතාව. ඒ රයිල් වික්‍රමසිංහ කියනවා අපිට ජනතාව ජනමත විචාරණකින් තොරව කරන්න කියලා කිව්ව එකට අමතරව ඒ පොරොන්දුවට අමතරව අපි ශේෂ්ඨාධිකරණයත් අපිට කිව්වා ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මොනවද කියලා අපි හින්දා ඒ වගන්ති අතහැරලා මගහැරලා අපි තහනම් වෙන සංශෝධනය ජනමත විචාරණය තුඩුදෙන කාරණා අයින් කරමින් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරනවා කියලා කිව්වා. එච්චර අමතක වීමක් ශේෂ්ඨාධිකරණත් කියලා දිනවා කියලා එයා හැන්සාඩ් එකේ කියනවා. ඒ විතරක් නෙමෙයි හැන්සාඩ් එකේ ජෝසප් මයිකල් පෙරේලා මංගල සමරවිර දෙන්නම කියනවා ජනාධිපති ප්‍රතිවරණයකට සුදු වෙන කාරණා අයින් කරන්න ඕනේ. එහෙම දේවල් නැතුව තමයි මේක අපි ගේන්නේ කියලා. ඒ දෙන්නම දැන් නැති කියලා ජීවතුන් අතර නැහැ. ජෝසප් මයිකල් පෙරේලා මංගල සමරවිර හැබැයි හැන්සාඩ් එක තියෙනවා. රනිල් තාම ඉන්නවා. රනිල්ට තාම කියවන්න පුළුවන් කියලා හැන්සාඩ් එක. එයා කියවපු දේවල් ටික. 2015 අප්‍රේල් මාසේ හැන්සාඩ් එකේ තියෙනවා. ඒකම ඔය හැන්සාඩ්ේ මතක් කරපු හින්දා ඊළඟ මාතෘකාව රයිල් වික්‍රමසිංහ ඒ කාලේ හැන්සාඩ් එකේ ඔය කතාවේදී බන්දුළු ගුණවර්ධන ඔය පත් කිරීමක් ගැන කතාවේදී කියනවා අධිකරණයේ තියෙන සීමිත අධිකරණ බලයක් අධිකරණ බලයේ තියෙන අධිකරණයට තමයි කියලා කියනවා රයිල් වික්‍රමසිංහ. හැබැයි රයිල් වික්‍රමසිංහට මාතලේ මේ ඊයේ පෙරද ගිහිල්ලා මම රයිල් වික්‍රමසිංහ කියනවා මට තීන්දුව දුකක් දුන්න මම ඒක පිළිගන්නේ නැහැ. අධිකරණය දැනගන්න ඕන අධිකරණ නෙමෙයි අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මිනිසුන්ට අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනකොට මිනිස්සු වියරු වෙනවා. පිස්සුවෙන් වයි කියනවා. මම ඒකට රයිල් වික්‍රමසිංහ කියන මිනිස්සයා මෙහි ඉන්න මිනිස්සයානේ. අපි බලමු ඔය බල බෙදීම නැත්තම් සෙපරේෂන් ඔෆ් පවර් කියන එකේ පියා කවුද? චාල්ස් මොන්තෙස්කු. The spirit of the law. 1748 වල ඔහු කියලා තියෙනවා මම සිංහලෙන් කියන්නම්. යම් අවස්ථාවක අධිකරණ බලයේ විවස්ථාදායක බලය සමග එකට එකතු වී යත්නම් එහිදී විවස්ථාදායකය විනිශ්චයකාරවරයෙකුද වන බැවින් එවැනි තත්ත්වයක් හිතුවක්කාරී පාලනයකට මඟ පාදනු ඇත. අනිත් අතට අධිකරණ බලයේ විධායකය සමග එක් වී තිබේ නම් එහිදී විධායකය නියත වශයෙන්ම හිංසාකාරී හා පීඩාකාරී ආයතනයක් බඩපත් වේ. යම් අවස්ථාවක විධායක විවස්ථාදායක අධිකරණය යන ත්‍රිවිධ බලය එක් පුද්ගලයෙකු අත හෝ පුද්ගල කණ්ඩායමක් මත ඒකරාශී වේද එය නිදහස් මිනිස් නිදහසේ නියත අවසානය වනු ඇත. මේ කියල් තියෙන්නේ බල බෙදීම සම්බන්ධයෙන් ඒ න්‍යාය ඉදිරිපත් කරපු පුද්ගලය. එහෙනම් රනිල් වික්‍රමසිංහ දැනගන්න ඕනේ 4 ඇයන්න විවස්සාවේ කියන අධිකරණ බලය අධිකරණයට තමයි තියෙන්නේ. මොකද 3 විවස්සාවේ කියනවා පරමාධිපත්‍ය අත් නොහලයි පරමාධිපත්‍ය ජනතාව සතු කාණ්ඩ 3යි. එකක් ජනමත වි එකක් ඡන්ද බලය මූලික අයිතිවාසිකම් සහ පාලන බලය. එතකොට මේ ආයතන විහුවන් 3 පත්කිරීම් ඍජුව විධායකය සහ විවස්සාදායක ජනතාව පත් කරනවා. හැබැයි අධිකරණ එහෙම කරන්න බෑ. හැබැයි ඒතුරු අධිකරණේ පත් කිරීම වෙන්නේ විවස්ථාදායක හරහා. ඒ විවස්ථාදායක හරහා අධිකරණේ පත් කරපු සැනකින්ම පාර්ලිමේන්තුව ඒ පත් කිරීම සඳහා වූ අධිකරණයේ තිබ්බ කාර්යය ඇරෙන්න එතනින් එහාට අධිකරණ බලය අධිකරණය සතු වෙනවා. අධිකරණ සතු වෙනවා. සීමිත අධිකරණ බලයක් තියෙනවා අර දෝෂාභියෝග වගේ අවස්ථාවල විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කාර්යයේදී. ඒ අවස්ථාවෙත් විෂමාචාරය වගේ එකක් අධිකරණේ විනිශ්චය කළ ආවට පස්සෙ තමයි පාර්ලිමේන්තු විදිහක අධිකරණ බලයට අරත් වෙනවා. සහ මම ආයි අපි කියනවට වැඩිය හොඳයි මේ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂත් මහා ප්‍රඥයත් ලොකු පෙරලියක් කරන්නේ. මේ ඔක්කොම එක කට්ටිය බොරුවට දැන් අර යාට පොඩි සීනියක් තියෙනවා ජනාධිපති සීනිය. එහෙනම් තමයි අර කිව්වේ ගැසට් එක මම මේ පැය කිව්වා. පැය ගානකින් ආයි ඒක පාස් වෙනවා. ඒ බොරු කතා. එයා පාර්ලිමේන්තු ඇතුළේ ලොකු විප්ලවයක් කරානේ අධිකරණයට බැනලා. ඒකට මේ අධිකරණ බලය ගැන මම කියන්නේ. ඒකට 2024/6/26 වෙනදා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරි අගවිනිශ්චයකාරතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලනාමේ ලිපියක් ඉදිරිපත් කරනවා. ඒ ලිපිය සමාජගත වෙලා තියෙන්නේ. ඒ ලිපියේ අවසාන ඡේදෙදි මම කියවනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ
හතර ඇයන්න විවස්ථාව ප්‍රකාරව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු විසින් අධිකරණය හරහා භාවිතා කරනු ලබන අතර පාර්ලිමේන්තු විසින් ඍජුව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් පමණක් කටයුතු කිරීමට සීමා කර ඇත. අනෙක් සියලු කාරණා පිළිබඳ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම ඒ සඳහා ආණ්ඩු ක්‍රමවස්ථාවේ හා ආණ්ඩු ක්‍රමවස්ථාවේ පිළිගන්නා ලද වෙනත් යම් නීතියකින් ඇතිකොට පිටුවන ලද අධිකරණ විනිශ්චයකාර සහ ආයතන වෙත පවරා දී ඇත. මහජනතාවගේ එකී අධිකරණ බලය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතිකොට කටයුතු කිරීම සියලු අංශයන්හි වක්කීම හා කාර්යභාරය වේ. අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාවේ ජනතාවගේ මතු පරම්පරාවලද සකල ලෝකවාසීන්ගේද අභිමානය සහ සමෘද්ධිය සහතික කරන අස්පර්ශනීය උරුමයක් ලෙස පිළිගෙන එය සකල ජනතාව සහතික කරන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ සඳහා ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද බවද ආණ්ඩු ක්‍රමවස්ථාවේ ප්‍රකාශිතව දක්වා ඇත. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවන්නා වූ පාර්ලිමේන්තුව මෙන්ම ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවන්නා වූ අධිකරණයේද කටයුතු ව්‍යවස්ථානුකූලව නිසි ලෙස කරගෙන යාමට නිසි ඉඩ ප්‍රස්තාවන් සලසා දීම සෑම අංශයකම වක්කීම වන අතරම එකී ආයතනයන්ගේ කටයුතු එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ නිසි ගෞරවයකින් යුක්තව සංයමයකින් සිදු කිරීම පොදු මහජනතාවගේ සුභ සිද්ධිය මෙන්ම නීතියේ ආධිපත්‍ය සුරකීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බව මාගේ මතය වන අතර එය උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායක ධූරයේ ඔබවන්නා වූ ඔබතුමාගේ ගෞරවනීය අවධානය සඳහා අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මේ කියන්නේ ගරු අගමිනිසුරුතුමා තමයි මේ කියන කතානායකට ඇඩ්‍රස් කළා. එතකොට දැන් පැහැදිලි බලබෙදීම සම්බන්ධයෙන් න්‍යාය ඉදිරිපත් කළ මොන්තෙස්කුත් කියලා තියෙනවා. බලය ඒ කුළුණු තුන වෙන වෙනම තියන්න ඕනේ. හැබැයි සංවරණා තුලන ක්‍රමය තුල ගරු අගමිනිසුරුතුමා ලංකාවේ මේ වෙලාවේ කියලා තියෙනවා කතානායකට අධිකරණ බලය ඉතා පැහැදිලි පාර්ලිමේන්තුවක් අධිකරණ බලයක් නැහැ. අධිකරණ බලය තියෙන ජනතාවගේ අධිකරණයට. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා දැන් මේ වෙලා තියෙන්නේ තව පෝය දෙකයි මේ කකුලුවට දගලන්න තියෙන්නේ. අර කවියක් තියෙනවා ලිපගිනි මොළවන තෙක්දිය සැලියේ සැපයක් යයි කකුළුවදිය කෙලියේ කියලා. එයින් ගින්දා මම රනිල් වික්‍රමසිංහට කියනවා තව පෝය දෙකයි කක්කුට්ටට දඟලන්න තියෙනවා. ඒ පෝය දෙකෙන් පස්සේ මේ රටේ බලය ජාතික ජන බලවේගය අත්පත් කරගන්නවා. එහින්දා මම ඔය පෝය දෙක හරියටම නිශ්චය කරගන්න මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ට කියනවා ඉක්මනට ලබන සුමානේ ඔය දිනය සහ නාම යෝජනා සහ ඡන්දයේ දිනේ ප්‍රකාශයට පත් කරන්න කියලා. ඒකම රනිල් වික්‍රමසිංහ කියනවා ඔයා තව පෝය දෙකක් ඔය විදියට වතුර රත් වෙනකන් දගලන්න. ඊට පස්සේ ඔයාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දේශපාලන භූමිකාව අවසන්. ඉසුදී.